ජීවිතය අලුත් තිමකට යන්න බලාපොරොත්තුවෙන් හැම මොහොතක්ම ගෙවන අපිට ඒ බලාපොරොත්තු අපේ දෙපාමුල විසිරෝ ගන්න සිද්ධ වෙනවා ස්වභාව ධර්මයෙන් අපිට හරස් වෙන්න ගත්තාම එහෙම තමයි ස්වභාව ධර්මයට නුවණ අවනත ලොවේ කිසිවක් නැහැ කියලා ලියුනෙත් ගැයුනෙත් කියුනෙත් ඒ නිසා නෙවෙයිද සංක මේ ඉන්නේ සංක දිනෙත් ගොඩක් දේවල් ඕනේ මම කල්පනා කරා ස්වභාව ධර්ම ගැන කිව්වා ඊට පස්සේ ජීවන අවශ්‍යතාවයෙන් ගැන කිව්වා සුබෝදසන ලොකුවට අඳුනලා දෙන්න ඕන කෙනෙක් නෙවෙයි තමන්ගේ විෂය ඇතුලේ මහ වැඩක් කරපු කෙනෙක් මෙහෙම පොඩියට හිටියට වෙනස් වෙනස් සිම් හොයාගෙන යන කෙනෙක් ගියපු කෙනෙක් ඒ නිසා ලොකු දේවල් කියන්නේ මේ සංක දිනේ සංක ඇත්තටම මේ බලන්න කොනේ ස්වභාව ධර්ම අපිට යම්කිසි දඬුවමක් දීලාද කියලා හිතෙනවා මේ පාරමී ඉතින් මම හිතන්නේ අපිට විතරක් නෙමෙයි මුළු ලෝකවාසී සියලු දෙනාටම මේ ප්‍රශ්න උද්ගත වෙලා තිනවා මම හිතන්නේ දැන් මේක ප්‍රශ්නයක් නෙමෙයි මේක නව සාමාන්‍ය තත්ත්වයක් කියලා තමයි ගොඩක් අය මේක අර්ථකථනය කරන්නේ new normal situation ඉතින් මම හිතනවා අපි හැමෝටම පුළුවන් වෙන්න ඕනේ අපේ ඉතිහාසය ගත්තොත් එහෙම අපිට ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තිනවා නේද ඒ කියන්නේ අපේ ලෝකෙටම ගත්තොත් මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා තිනවා ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න එක තමයි මිනිස්සු විදිහට මානව විදිහට අපිට තියෙන අභියෝගය. පහුගිය දවස්වල ඔබ গিටාර එකක් පැත්තකට තියලා වගා වැඩවල හිටියද මොනවද කරේ ඇත්තටම? ඇත්තටම මේ මගේ බිරිඳ නම් හරිම කැමති ඔය වගා කටයුතු වලට මට ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ කියන්න බෑ මම කැමති. හැබැයි ඇත්තටම මම ගොඩක් කාර්යබහුල වෙලා හිටියා මගේ ශබ්දාගාරයේ වැඩත් එක්ක මේ COVID-19 ප්‍රශ්නේ උද්ගත වුණාට පාරමී අපේ රටේ තියෙන වෙළඳ දැන්වීම් කටයුතු කිසිවක් අඩපණ වෙලා නැහැ. ඇත්තටම අපේ රට තමයි දකුණු ආසියාවෙන් ගත්තොත් එහෙම මේ වෙනකොට වැඩිපුරම වෙළඳ දැන්වීම් ප්‍රචාරණ කටයුතු වලින් ඉදිරියෙන් ඉන්න රට. මොකද අපේ යාබද රට වෙන ඉන්දියාවේ මේ වෙනකොට සීළු දේවල් නතර කරලා තියෙනවා. ඉතින් ඉන්දියාවට එන සීළුම 75%ක් විතර වෙළඳ දැන්වීම් කටයුතු සියල්ලක්ම එන්නේ ලංකාවට. ඒ නිසා ඒ කටයුත්තේ මම ටිකක් කාර්යබහුල නිසා මේ තාම වගාවක් කරන්න chance එකක් ආවේ නැහැ. අපි බලමු ඉදිරියේදී. ඇත්තෙම මේ ඔය වගාව කියන කාරණේ ඇතුලේ මම අනිකුත් දේවලුත් දැන් මයුම් පිහුම් වෙන්න පුළුවන් වගා කරණය වෙන්න පුළුවන් සමහර අය කේක් හදන්න නැඹුරු වුණා. විවිධ ක්ෂේත්‍රවලට ගියා. මොකද තමන්ගේ ක්ෂේත්‍රය තුළ යම් පසුගාමීත්වයක් තිබුණු නිසා. හැබැයි සංක කියනවා සංකගේ තත්ත්වය ඊට වඩා වෙනස් කියලා. මම ආසයි ටිකක් ඒක පැහැදිලි කරගන්න. මොකද ළඟම රටේ ඉන්දියාවේ තත්ත්වය ඊට වඩා දරුණුයි සහ හුදකලා කිරීම වැඩි විශේෂයෙන්ම නීති රීති පනවමින් තියෙන මොකද ඒ තත්ත්වේ භයානක නිසා. ඒතර දැන්වීම් කරණය ගත්තාම ඒකත් කර්මාන්තයක් බවට හැරුණු රටක් ඉන්දියාව කියලා කියන්නේ. දැන් එහෙන් එන ඒවත් මෙහෙට එනවා කියලා ඔබ නම් කියන්නේ. ඔව් ඒකට හේතු කීපයක් තියෙනවා පාරමී. ඒ කියන්නේ දැන් අපේ රටේ ගොඩක් වෙලාට බහුජාතික සමාගම්වල ආයෝජනයන් තිබෙනවා. ඒ වගේම අපේ රටත් එක්ක අපි හිතනවට වඩා අපි පෙන්වනවට වඩා ලොකු ගෝලීය සම්බන්ධකම් අපේ රටේ තියෙනවා. ඉතින් ඒ සියලු දේවල් එක්ක අපේ රට ඒගොල්ලෝ කැටගරයිස් කරලා තිබ්බා මේ තත්ත්වයෙන් යම්තාක් දුරකට ගොඩගිය රටක් විදිහට. ඒ නිසා තමයි ගොඩක් ව්‍යාපාරික පැත්තෙන් අපේ රටේ ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එක කියන්නේ මේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ කටයුතු වල ඉන්න අය ගොඩක් කාර්යබහුල වුණේ. ඉතින් ඒ තත්ත්වේ දැන් ටික 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 අනිත් පැත්තට හැරෙමින් යනවද කියලාත් මට හිතෙනවා. ඉතින් අපි බලමු ඒක කොහොම හරි අර තිබ්බ තත්ත්වෙම තියාගන්න. මොකද අපි රටක් විදියට ගොඩක් අභියෝගයන් වලට මුහුණ දීලා එවලින් ජයගත්ත රටක්. ඉතින් මම හිතනවා අපිට පුළුවන් මේ කියලා ඒක සැහැණ දුරට ගොඩ දාගන්න. පසුගාමි අදහස් ඇත්තෙම නැහැ නේ බලනකොට. හොඳයි නේද? ඔව් මම හිතනවා. කියන්නේ දැන් මම මගේ ක්ෂේත්‍රය ගැන කතා කරොත් එහෙම අපි බොහොම ප්‍රායෝගිකයි නේ. කියන්නේ මේ වගේ තත්ත්වයක් යටතේ අපේ කිසිම කෙනෙක්ට සංගීත සම්දර්ශන තියන්න බෑ. එතකොට මිනිස්සුන්ට එළියට එන්න බෑ. සෝෂල් ඩිස්ටන්සිං ප්‍රොටෝකෝල්ස් අපිට අනුගමනය කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඒත් එක්ක අපි යන්න ඕනේ එක එක කාන්සෙප්ට්ස් වලට. පහුගිය දවස්වල ඩ්‍රයිවින් කාන්සෙප්ට් එක සෑහෙන්න රටේ පොපියුලර් වුණා. වාති සන්තුෂ් කොළඹ කොන්සර්ට් එකක් කරද්දි අපි ගිහින් කුරුණෑගල කොන්සර්ට් එකක් කළා. ඉතින් එහෙම එහෙම දේවල් අපි හදාගෙන යනවා. දැන් වැඩිද කතා? නෑ වැඩි නෑ. දෙසැම්බර් 30ක අපි ඒ වගේම අලුත් සංකල්පයක් උත්සාහ කරනවා. මේ ලැබෙන දෙසැම්බර් 30ක. මොකද දෙසැම්බර් 30ක කියන්නේ ගොඩක් වෙලාවට හැමෝම එළියට යන වෙලාව. ඉතින් මම හිතුවා සහ මගේ කණ්ඩායම හිතුවා දෙසැම්බර් 30කත් මිනිස්සු ගෙදර හිටියොත් හොඳයි කියලා. හැබැයි අපි මිනිස්සුන්ට ගෙදර ඉන්න කියනවා නම් අපි මේ එන්ටර්ටේන්මන්ට් එක මිනිස්සුන්ට ගෙදරට ගෙනත් දෙන්න. කොහොමද ඒ රසය දෙන්නේ? මේ වෙලාවේ ඩිජිටල්, ඒ කියන්නේ think digitally කියන එක තමයි ලෝකෙ තියෙන ස්ට්‍රෝංම මේ බලවත්ම කන්සෙප්ට් එක. ඉතින් අපි ඩිජිටල් ෂෝ එකක්
කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා ගෙදරින්න සියලු දෙනාට ඒ රසය පුළුවන් තරමක් ප්‍රතිශතාත්මක වශයෙන් පුළුවන් තරමක් හොඳටම ඒ ඒ රසය ඒගොල්ලන්ට දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මාත් එක්ක ජිප්සීස් කණ්ඩායම සදීප හැදී ඉන්නවා. සංගීත කණ්ඩායම ඒ වැඩේ කරන්න. තවත් ගායක ගායකවන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් අපි ඒව ඉස්සරහට කතා කරමු. දැන් කලින් ඉන්දියාව ගැන කතා කරපු නිසා සංක දිනත් සහ මේ මේ ඉන්දියාවේ සමහර කලාකරුවන් ගැන කතා නොකර බෑ. ඔබ දන්නේ නැති වුණාට මෙන්න මෙයාට තියෙන හොඳ සම්බන්ධකම් ඉන්දියාවත් එක්ක. කාලයක් උදිත් නාරායන්ගේ පුතා එක්ක වැඩ කරානේ. ආදිත්‍ය නාරායන්නේ ඔහුගේ නම. හරි. ඊට පස්සේ ප්‍රියතම ගායකයා සෝනු නිගම් ඔහුත් එක්කත් සම්බන්ධ වෙලා හිටියා. සෝනු හරි කැමති සංකට. ඇත්තට මේ මේ සංකීට වඩා කැමති සෝනුට. ඒක තමයි ඇත්තම කතාව. ඇත්ත කතාව ඒකෙන් තමයි මේ ප්‍රේමේ පටන් ගත්තේ. හරි. කොහොම වුණත් මේ සංගීතයේම කර්මාන්තයක් බවට හැරිච්ච රටක සහ විවිධ සංගීත ක්ෂේත්‍ර ඔස්සේ තම තමන්ගේ ආර හොයාගන්න උත්සාහ කරන රටකයි මේ විදියට සම්බන්ධ වෙලා කටයුතු කරනකොට ඔබේ සංගීත ඥානය පුළුල් වෙන්නත් එක හේතුවක් වෙනවා ඇතිනේ. ඔව් අනිවාර්යයෙන්ම පාරමී අර ඔයා කිව්වා වගේ මේ මම මුලින්ම ආඩම්බර වෙන පළවෙනි කාරණාව මම ශ්‍රී ලාංකිකයෙක් වීම. මොකද මම ශ්‍රී ලාංකිකයෙක් වෙච්ච නිසා තමයි සෝනු නිගම් මාව හඳුනාගන්නේ. මම ශ්‍රී ලාංකිකයෙක් වෙච්ච නිසා තමයි ආදිත්‍ය නාරායන් මාත් එක්ක වැඩ කරන්නේ. මම මාර්තු 26 ඇත්තටම උදිත් නාරායන් සමග පටිගත කිරීමකට ඉන්දියාවට යන්න සූදානම්ව හිටියේ. ඉතින් ඒක ඊළඟ අවුරුද්දට පොඩ්ඩක් කල් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ මේ ඔයා කියනවා වගේ මේ අපි හැමතිස්සම අර අප්ඩේට් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ අපේ අපිට අනන්‍ය වෙච්ච ක්ෂේත්‍රය තුළ අපිට තියෙන මැක්‍රෝ එන්වයරන්මන්ට් මයික්‍රෝ එන්වයරන්මන්ට් කියලා කියන්නේ. ඉතින් ඒ දෙකම සම්බන්ධව අපිට පුළුල් දැනුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අපි වටේ සිද්ධ වෙන දේවල් වගේම අපිට එළියෙන් සිද්ධ වෙන දේවලුත් අපි අනිවාර්යයෙන්ම සොයා බලන්න ඕනේ. ඉතින් වැඩ ගොඩක් නම් සිද්ධ වෙනවා. කියන්නේ මම නම් ඇත්තටම මගේ ක්ෂේත්‍රයේ වැඩත් එක්ක ගොඩක් කාර්යබහුලයි. ඒ වගේම මගේ සහෝදර සහෝදරිනුත් ඒ වගේම කාර්යබහුලයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ බලන් ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ කිසිම දෙයක් නැවතිලා නැහැ. හැමදේම යනවා. The show must go on. ඉතින් මේ ජීවිතේ අපි එන ප්‍රශ්න වලට මුණ දීලා අපේ සීළු දේවල් අපි නව සාමාන්‍යකරණ යටතේ නව සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඒ සීළු දේවල් සිද්ධ වෙන්න ඕනේ කියන එකයි කතාව. ඒ වගේම පරිමි ඔයයි මමයි දෙන්නම වයසට යනවා. කොවිඩ් 19 ආව කියලාවත් වෙන ප්‍රශ්නයක් ආවයි කියලාවත් අපේ වයස නවතින්නේ නැහැ. ඉතින් අපිට මේ වයසට කරන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා. අවුරුදු 30 දී කරන්න ඕන දේවල් අවුරුදු 40 දී කරලා හරියන්නේ නැහැ. ඉතින් සමහරවම මගේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ට කියන්න තියෙන්නේ කිසි දෙයක් නවත්තන්න එපා. හැබැයි එකම දේ ඔගොල්ලෝ හැමෝම තම තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න. මොකද බුදුහාමුදුරුත් කියලා තියෙන්නේ තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න ඕන කියලා. ඉතින් ඒ නිසා තමන්ගේ ආරක්ෂාව තර කර ගනිමින් තමන් ආදරය කරන පවුලයාගේ ආරක්ෂාව ගැන සොයා බලමින් තමන්ගේ වැඩ කටයුතු මැනවින් කරගෙන යන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. දැන් ඕනම ක්ෂේත්‍රයක ප්‍රගමණයට හේතු වෙනවා ඒ ක්ෂේත්‍රයේ පර්යේෂණ කරන එක, ඒ ක්ෂේත්‍රය තුළ නිමග්න වෙමින් අලුතලුත් අධ්‍යයනය කටයුතු කරන එක, වෙනත් ලෝකයේ තියෙන දේවල් එකතු පහදු කරගෙන මේක අපි කියනවා කලර් කරගන්න එකනේ, මේකට වර්ණයක් එකතු කරන එක. ඒ වැඩේ හොඳටම කරන කෙනෙක් නිසා අපි ටිකක් අහලා බලමු. දැන් අලුත්ෙන් අදහස් තියෙනවද? දැන් ඔබ කියනවා මේ කොවිඩ් කාලේ හින්දා දෙසැම්බර් 31 වෙනිදා කරන ඔය ෂෝ එක ගැන. එහෙම නෙමෙයි. අපි කොවිඩ් පැත්තකින් තියලා හිතමු. අලුතෙන් තියෙනවද අදහස් මෙහෙම 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 කරොත් හොඳයි කියලා මට හිතෙනවා කියලා නොකෙරණු කොටසක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. මේ පාරමිහාන ප්‍රශ්නේ ගොඩක් පුළුල් ප්‍රශ්නයක්. මම ගොඩක් මගේ ක්ෂේත්‍රයත් එක්ක ගොඩක් පර්යේෂණාත්මකව කාර්යබහුල නිසා අනිත් ක්ෂේත්‍රයන් ගැන හොයලා බලන්න ඇත්තටම වෙලාව නැති තරම්. නෑ, ඔබේ ක්ෂේත්‍රය ගැන කතා කරමු. මගේ ක්ෂේත්‍රයේ ගොඩක් කලාවට දැන් අපි මේ වෙලාවේ සැලසුම් කරගෙන යන්නේ මේ ඩිජිටල් මීඩියා එක ඇතුලේ අපිට කරන්න පුළුවන් දේවල් කරන්න කොහොම කරත් දවස් අවසානයේ අපිට සලකා බලන්න සිද්ධ වෙනවා මේ මොහොතේ රටේ මේ තියෙන ව්‍යවසනයට කොච්චර දුරට අපේ මිනිස්සු මූණ පාලා තියෙනවද. ඒක ඒ කියන්නේ ඒ නම් එක අපිට ගොඩක් වැදගත්. ඒකත් එක්ක තමයි අපි ඩිජිටලි ෆිසිකලි කියන එක බැලන්ස් කරගන්නේ. ඉතින් මේ වෙලාවේ මම හිතනවා තාමත් ප්‍රතිශතාත්මක වශයෙන් ගත්තොත් එහෙම අපි 60% විතර ඩිජිටලි තමයි යන්න ඕනේ. ඉතින් අර 40% 50% 40% අඩු වෙනකම්ම මම හිතනවා අපි ඩිජිටලි මේ වැඩ ටික කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මගේ හින්දි ප්‍රසංගයක් කරන්න මම බලාපොරොත්තු වෙන හිට දෙසැම්බර් 5 වෙනිදා. ඒකට සීලුම දේවල් සූදානම් කරලා තිබ්බ කරන්න. ඉතින් මේ තත්ත්වය නිසා ඒක කරන්න අමාරුයි. ඉතින් මම ඒක පෙබරවාරි මාසෙට දාලා තිනවා. හැබැයි මම ප්ලෑන් කරපු ඒකට අදාළ වීඩියෝ ක්ලිප්ස් තුනක් තියෙනවා. ඉතින් එක වීඩියෝ ක්ලිප් එකක් අපි හෙට රිලීස් කරනවා. ඉතින්
අපි ළඟ දැන් තියෙන වීඩියෝ ක්ලිප් එක කර පරණ එක. හැබැයි පරණ වුණත් ස්මරණය කරනකොට මතක් කරනකොට මීර නිසා අපි ඒක ටිකක් දකිමු කියලා හිතුවා. බලමුද? වසන් වෙන සඳ වලා කුලකට අඳා වැටුණට තාරකාවක් ආයේ එන්නේ නෑ. හිතින් යන අතින් අල්ලා නවත්තන්නට බෑ. හිතින් යන අතින් අල්ලා නවත්තන්නට බෑ. වසන් වෙන සඳ වලා කුලකට අඳා වැටුණට තාරකාවක් ஆயே என்ன ஆய அத்தின் நல்லா நான் தந்துட்டுவேன் யானாய அத்தின் நல்லா நான் தந்துட்டுவேன் யானாய அத்தின் எல்லாம் நான் தந்த பெரிய உணாது நான் தான் உற்சாகராது ඒක අහන්නේ ඩිල්ෂාන් පතිරත්නගෙන් නේද ඩිල්ෂාන් තමයි කියන්නේ බෑ ඉතින් පද රචනයක් බලලා ඒක ගානා කරන්න එකඟ වෙනවා කියන්නේම තමන්ගේ ආත්මෙන් කොරසක් එකට දාලා තියෙන්නේ ඔව් මෙහෙමයිද ඇත්තටම ඔයා කියන වගේ පැසවුණු මතකයන් තමයි අපි අපේ කලාව බවට අපේ ආර්ට්ස් බවට පත් වෙන්නේ හැබැයි මගේ ජීවිතේ මගේ යාළුව කියනවා මට මේ ප්‍රේමයේ සම්බන්ධව මේට වඩා අද්දකින් තිබ්බනම් හොඳයි කියලා මම මේට වඩා සංගීතඥයෙක් වෙන්න ඉඩ තියනවා කියලා මේ පළමු ප්‍රේමයේද මේ විවාහය කරගියේ ඔව්නේ අපරාධයක් කියලා හිතෙන්නේ නැහැ මගේ යාළුවන්ට වෙන ප්‍රශ්න දෙක්කම්. දැන් හිතන හොඳයි කියලා. කොහොම හරි අපේ ආදරණීය පතිවත් අපි බොහොම සෙනෙහසින් මතක් කරනවා. සා මේ ගොඩක් මම මේ මං හිතන මං ගොඩක් වාසනාවන්තයි අපේ රටේ ඉන්න මේ වගේ උත්තමයක එක්ක මට වැඩක් කරන්න හම්බෙච්ච එකට මම හිතන්නේ. සා හරි වටිනවා නේද සංක මේ තමන්ගේ પરම්පරාව නියෝජනය නොකරන දැන් ඕන්ට අනු අපි ආදුනිකයිනේ. තාම එහෙම මට්ටමේ කෙනෙක් එක ගීතයක් ගායනා කරන්න එකඟ වීම. ඔව් අනිවාර්යෙන්ම අර කියනා වගේ මේ අපේ රටේ තිබ්බනේ මේ ප්‍රවීණයන් නවීනයන් අතර පොඩි විසංවාදයක්. ඒ කියන්නේ ප්‍රවීණයන් නවීනයන්ව විවේචනය කරනවා නවීනයන් ප්‍රවීණයන්ව විවේචනය කරනවා. ඇත්තටම මං හිතනවා මං ආඩම්බරයි. මට පුළුවන් වුණා එතන පාලමක් හදන්න. මට පුළුවන් වුණා විතරත් නායක කියන අපේ රටේ සිංහල සංගීතයට මම විශ්වාස කරන විදිහට වැඩිපුරම සත්කාරය කරපු සංගීත වේදිකාවත් එක්ක වැඩ කරන්න. ඉතින් මට පුළුවන් නම් එහෙම කරන්න. ඇයි අනිත් අයට බැරි? ඉතින් මම හිතන්නේ මේ මතක් කරන්න ඕනේ එතුමා පෙරේදා මේ ස්ටේටස් එකක් දාලා තිබ්බා ඔෆිෂියල් පේජ් එකේ. එතුමා බොහොම සුවෙන් හොඳින් ඉන්නවා කියලා. ඉතින් ඒක දැක්කම ගොඩාක් සතුටුයි. ඉතින් මොකද එතුමා කරපු දේවල් බොහොමයි. ඒ වගේම එතුමාගෙන් විය යුතු දේවලුත් බොහොමයි. Age is just a number, né? ඉතින් ඒ නිසා මේ එතුමාට මම ආදරෙන් එතුමාව සිහිපත් කරනවා. ඔව්. ඉතින් ඒ සිහි කැඳවීම හරි වටිනවා. ඒව තමයි අපි ජීවත් කරවන්නේ. ඒ දේවල් තුර ආදරයක් නැත්නම් ඒ අපි කරන වැඩේ එක්ක අපේ වැඩේ එක්ක නැත්නම් කොටිම කියනවනේ. අපි කියනවා පෞල් කෑවත්. පෞල් ජීවිතේ හිටියත් අපි මිත්‍ර ධර්මයක් ඉස්සරහට ගෙනිච්චත් අපි වෘත්තීය කටයුත්තක යෙදුණත් අපි කරන අපේ පැෂන් එක මොකක් වුණත් මේකට ආදරය එකතු කරන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඔයාව කිව්ව දේවල් හරිම වැදගත් දේවල්. ඒ කියන්නේ අපි මොන ක්ෂේත්‍රයේ හිටියත් අර පැෂන් කියන එක ඒ කියන්නේ අපේ හදවතින් අපේ මුළු ශරීරයෙන්ම ඒක එන්න ඕනේ. ඒක ඇඟෙන්ම එන්න ඕනේ කියලා කියන්නේ ඒ කියන්නේ ඒක තමයි අපි ඉස්සරහට අරන් යන්නේ. ඉතින් මම බොහොම මධ්‍යම ප්‍රාන්තික පවුලක කෙනෙක්. ඉතින් අපි ඒ කියන්නේ මම හිටපු තැන ඉඳලා මං අද ඇවිල්ලා ඉන්න තැනගෙන මට ගොඩක් සතුටුයි. ඒ කියන්නේ මගේ પરම්පරාවේ කවුරුත් සංගීතය සම්බන්ධ වෙලා හිටියේ නැහැ. මට කවුරුත් එහෙම ලොකු ව්‍යාපාරික බලවතුන් මගේ පවුලට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඉතින් මම හිතන්නේ අද මගේ අම්මයි තාත්තයි වුණත් මං ගැන සතුටු වෙනවා ඇති. මේ පුතා හරි ලස්සනයි නේ සංකගේ. හරියට වයිෆ් වගේ නේ. හරි. වෙලාවට වයිෆ් වගේ වුණේ. අතරම මේ පුතා 90%ක් විතර හැඩරුව වයිෆ්ගේ තමයි. මං හිතන්නේ හැබැයි පුතාට අනිවාර්යයෙන්ම මගේ හැකියාව සහ මගේ පර්ෆෝමන්ස් එක තියෙයි කියලා. වෙලාව මදි. අන්තිමටම කියන්න පුතා තෝරගත්තොත් මේ ක්ෂේත්‍රේ බාධක දානවද යන්න දෙනවද? මම මුකුත් කියන්නේ නැහැ පුතාට. ඒ කියන්නේ පුතා තෝරගත්තොත් එහෙම හෙට දවසේ වගාකට යුතු කරන්න ඕනේ කියලා මම ඒකට මුකුත් කියන්නේ නැහැ. මොකද ඒක යාගේ පැෂන් එක වෙන්න පුළුවන්. හැබැයි මම පුතාට කියන එකම දේ පුතේ කානු කැපුවොත් කරන වැඩේ හරියට කරන්න. මම එච්චරයි කියන්නේ. හැබැයි යාට අවශ්‍ය කරන දැනුමින් සන්නද්ධ කිරීම මගේ යුතුකම. ඉතින් මම යාගේ පිටිපස්සෙන් ඉන්නවා මට පුළුවන් තාක්ක. මේ වෙලාවේ නිසි සෞඛ්‍ය පිළිවෙත් රකිමින් යන ජීවිතේ ඒකත් කරන වැඩේ හරියට කෙරුවොත් හොඳයි නේද?
අනිවාර්යයෙන්ම ඒක ඒක තමයි වැදගත්ම කාරණේ අපි මොන දේ කරත් ඒ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනිවාර්යයෙන්ම ක්‍රමවත් පවත්වන්න මම බාධාවක් කරනවා මොකද දන්නවද කොච්චර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හරියට පවත්වනවද කියනවනම් මෙයාට ගේට් වෙනවත් අද එන්න දුන්නේ නැහැ මොකද මුව ආවරණ පැලඳගෙන අතේ අර සැනිටයිස් බෝතල් අරගෙන ඔව් මේ පයිරට් කෙනෙක් වගේ නැවිලා තින්නේ ගේට් එක කට්ටිය කලබල වුණා ඇත්තටම බෝම්බ එකක් ගන්න වෙලද කියලා ඇත්තටම ගොඩක් සතුටුයි ඒ කියන්නේ අපේ රටේ සිවිල් සමාජය සහ සිවිල් වටිනාකමක් සහිත අපි වගේ මිනිසුන්ටත් මම හිතන්නේ මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ එකම විදිහට. අපි බලාපොරොත්තු වෙන්නේ මේ පාලන තන්ත්‍රයෙන් ඒක. මම හිතනවා මේ බලාපොරොත්තු වුන් කඩා බිඳ දමන එකක් නැති වෙයි කියලා. බොහොම ස්තුතියි සංක. හරිම වටිනා දෙයක් අපි අද ජනගත කරා. මේ පොඩි පොඩි කතාබස් තමයි අපේ ජීවිතය ලස්සන කරන්නේ. ලොකු දේවල් වෙනකන් හිටියොත් දේවල් වෙන්නේ නැහැ. මේකට ලස්සන කතා කරන්න පුළුවන් ගණන් ගන්න එපා ටයිම් එක ගොඩක් අඩු නිසා මම බොහොම ඉක්මනින් කතා කරලා සමා වෙන්න නිසා නෑ නෑ එහෙම කියන්න එපා ගීතයක් නෑනේ විනාඩි 15ක් ගීතයක් විනාඩි 3යි වෙනකොට කොච්චර දේවල් කියනවද ඒ වගේ පොඩි වෙලාවෙන් අපි වැඩක් කරා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ආයිබෝන් ආයෙත් දවසක මුණ ගෑමු ඉතින් හිතවතුනි ජීවිතේ සතුට තියෙන පොඩි පොඩි දේවල් එක්ක මේ ළඟ තියෙන දේවල් පොඩි හිනාවක් පොඩි කතාවක් සුන්දර හමුවක් වෙන්න පුළුවන් ඉතින් ඒ දේවල් වලින් ජීවිතේට පාඩක් එකතු කරගන්න මොකද හැම දෙම හරියනකම් හිටියොත් කිසි දෙයක් අපිට කරගන්න බැරි නිසා ඉතින් ඒ යන ජීවිතයට ඔබට හයියක් වෙන්න හැම තිස්සෙම අපේ නුගසෙවන ඔබත් සමගයි ආයේ බදාද නුගසෙවනේ මුණ ගැහෙන තෙක් ඔබෙන් ඉල්ලන්නේ පරිස්සමෙන් ඉන්න නිසි සෞඛ්‍ය පිළිවෙත් පුරන්න හොඳටම පරිස්සම් වෙන්න ආයෙත් මුණ ගැහමු ඔබට ආයිබෝන් කියලා Vadi taru rata se sinasi un taru kinitten malani kavu punji taru ak polo talayat kada vetuna sara sandakat dara gannata da itin yana aya atin nalla navantannata da ding alla nawattannata bae